මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගෝටාගේ පලිගැනීම් කොමිසමෙන් කෝටි 8ක් වතුරේ කියලායි කියන්නේ ලොකු අකුරෙන්. සුදන්ත එක්ස්පර්ට් කියා නිරෝගී මුවකට විශේෂඥ රැකවරණය. ඉතින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ වින්දිත පාර්ශව එම කොමිසමට එරෙහිව වන්දිනාඩු පැවරීමටත් කොමිසමට වැය කළ මහජන මුදල් කෝටි ගණනක් අපතේ යාම සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමටත් කටයුතු කරන බව ඉරිදා මෞබිම පුවත්පතර වාර්තා කරනවා. ඉතින් ඒ අනුව පැමිණිලි 1971 විමර්ශනයට ඉදිරිපත් කර වෙළුම් 3කින් සහ පිටු 2043කින් සමන්විතව වාර්තාවක් සැකසීමේ මෙම කොමිසමට රුපියල් 8,20,00,000 මුදලක් වැය වූ බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබුණා. ඒ අනුව එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු පිරිසගෙන් වන්දිල්ලමින් ඉදිරියේදී සිවිල් නඩු ගොනු කිරීමටත් නියමිත බව තමයි මේ තොරතුරු ඔස්සේ වාර්තාවන්. ඉතින් ඒ වගේම අල්ලස් පනත යටතේ දූෂණය නම් වරද සම්බන්ධයෙන් උපාලි අබේරත්න මහතා ඇතුළු පිරිසට එරෙහිව වෙනම පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදියෙක් පුවත්පතට සඳහන් කරා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වන විට මේ පලිගැනීමේ කොමිසමේ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු කිහිපයක නියෝගය ලබා දී තිබෙනවා. ඒ අනුව මේ සියල්ලම නිෂ්ප්‍රභ වී තිබෙනවා. ඉන් අනතුරුව තමයි මේ කෝටි 8ක් වතුරේ යාම පිළිබඳව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට පැමිණිලි කරන්නට මේ පෙත්සම් කාර පාර්ශ්වයන් උත්සුක වී තිබෙන බව දක්වා තිබෙන. ඉතින් විවිධ ආණ්ඩු විසින් දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් පිළිබඳව නිරීක්ෂණය කරන්නට, ඒ පිළිබඳව වාර්තා සකසන්නට තමයි මේ උපාලි අබේරත්න මහතාගේ ප්‍රමුඛත්වය සභාපතිත්වයෙන් යුතුව මේ ජනාධිපති කොමිසම පත් කරන ලද්දේ. ඉතින් අවසානයේදී නේද පලිගැනීමට ලක් වූ අය, පලි ගන්න ගිය අය, ඒගොල්ලන් ඔක්කොම තියෙද්දී ජනතාවගෙන් තමයි මේ කොමිසම පත් කරපු දේශපාලඥයන් විසින් පලි අරගෙන තිබෙන්නේ. මේ කෝටියට යන්නේ මේ රටේ දුක් විඳින බදු මුදල් ගෙවන අහිංසක ජනතාවගෙන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.